සුබලුත් අවුරුද්දක් හැමෝන්ට. මම කලින් කරා වීඩියෝ එකක් අවුරුද්ද උදාව දිනය හොයන හැටි ගැන. මම හිතුවා දැන් එකම කන්ටිනියුේෂනයක්. එහෙම නැත්තම් විශේෂයෙන්ම මේක කරන්න හිතුවේ ගොඩක් අයට සාමාන්‍ය කවුරු හරි අහුවතින් අවුරුදු උදාව ඇයි 14 වෙනිදා වෙන්නේ කියලා ඒකට සරල පැහැදිලි කිරීමක් කරන්න. ඒක සරල තැනක ඉඳන් පොඩ්ඩක් පොඩ්ඩක් ඩීටේල් වෙනකන් යමු. මොකද කවුරු හරි එක්කෙනෙක් ඇහුවතින් විදේශකෙක් ඔබෙන් ඇහුවතින් ඇයි ඕගොල්ලෝ 14 වෙනිදා මේක සමරන්නේ කියලා ඔයාට පැහැදිලි උත්තරයක් දෙන්න බැරි නම් ඒක ගැන ඔයා ඇත්තටම තමන්ගේ සංස්කෘතිය ගැන තියෙන අඩු දැනීම ගැන තමන් ලැජ්ජා වෙන්න ඕන කාරණයක් කියලා තමයි මම නම් හිතන්නේ. ඉතින් කවුරු හරි අහුවතින් ඇයි මෙදා මේ පෝයට ඇයි වෙසක් කියන්නේ, ඇයි මේ කොහොමද පෝයට ඒ නම හම්බුනේ, එහෙම නැත්තම් ඇයි 14 වෙනිදා අවුරුදු උදා වෙන්නේ, ඇයි තයිපොංගල් මේ දවස්වලට එන්නේ හිටපු ගමන් 13 වෙනිදට යන්නේ කියන ප්‍රශ්න අහුවතින් ඔයාට දෙන්න උත්තරයක් නැත්තම් ඒක සංකීර්ණ නෙමෙයි සරල උත්තරයකින් දෙන්න පුළුවන්. සරල උත්තරයක ඉඳන් සංකීර්ණව පැහැදිලි කරගන්න උනත් පුළුවන් ඕනනම්. ඉතින් මම සරලම උත්තරෙන් පටන් ගමු. කවුරු හරි ඔයාගෙන් ඇහුවතින් සිංහල අවුරුද්ද යෙදෙන්නේ මොන දවසටද කියලා ඔයාට දෙන්න පුළුවන් පැටලිලි සහගත අඩුම ලේසිම උත්තරය තමයි ඕනම ජාතිකයට ඔයාට කියන්න පුළුවන් කොන්ස්ටලේෂන් එකක් තියෙනවා අපේ මේ ඉලිප්ටික්, ඒ කියන්නේ සූර්යා ගමන් කරන මාර්ගය හරහා කොන්ස්ටලේෂන් 27කට අපි බෙදලා තියෙනවා. ඒ කොන්ස්ටලේෂන් 27න් එකක් තියෙනවා ඒක රේවති කියන කොන්ස්ටලේෂන් එකේ ඉඳන් අස්සිද කියන කොන්ස්ටලේෂන් එකට ඉර මාරු වෙන දවස කියලා කිව්වොතින් ඒක බොහොම පැහැදිලි නිරවුල් ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් සරල උත්තරයක්. ඒක තමයි දෙන්න පුළුවන් සරල කෙටිම උත්තරය. ඕනම රටක ඕනම කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන්. එතනින් ඒකෙන් පැටලීම් සෑහෙන අඩුයි. ඉතින් ඕක ගැන මං හිතන්නේ නලින්ද සිල්වා මහත්මයා ඕක කියලා තියෙනවා. හැබැයි ඒක එහෙම පැටලිලි සහගත අඩු බවකින් නෙමෙයි. මං හිතන්නේ එයා මොකක් හරි වැරදි වැටහීමක් තියෙන්නේ නැති මේ රාශි පිළිබඳ දැක්ම ගැන. හැබැයි විවිධ කල්චර්ස් වල මේ රාශි මාක් කරන හැටි වෙනස් හින්දා ඔයාට ඒව ගැන කතා කරන්න ගියත් වැඩේ වඩා සංකීර්ණ වෙන හින්දා වඩා ලේසිම ක්‍රමේ මේක නැකත් වලින්, ඒ කියන්නේ නැකත් කියන්නේ මෙතන කොන්ස්ටලේෂන්, ඒ කියන්නේ රාශි වලල්ල 27කට බෙදුවම එන කොටසකින් එක කොටසකට සූර්යා මාරු වෙනවා කියලා කියන එක. මේක ගැන අපි පොඩ්ඩක් මේ චාට් එක දිහා බලලා පොඩ්ඩක් විස්තර කතා කරමු. අපි දැන් ඔයාලට බැලුවම පේන ඇති මේ අද දවසේ උදේ 7ට තිබිච්ච සටහන. මේකේ සූර්යා බැලු බැල්මට ඉන්නේ මීනකේ වගේ තිබුණට මේක ඇත්තටම මෙයා දැන් මේෂයට ඇවිල්ලා ඉන්නේ. මෙතන මේ මීන රාශිය මෙතන තියෙන්නේ. හැබැයි මේක වෙස්ටර්න් විදියට බෙදුවොතින් වෙස්ටර්න් කියලා කියන්න බෑ. අපි අර UAE ක්‍රමයට මේ කොන්ස්ටලේෂන් එක කඩලා තින්නේ මේ මෙන්න මේ හරීරකින්. එතකොට එහෙම බැලුවොත් තාම ඉන්නේ මීන රාශියේ. හැබැයි අපි වේදික ක්‍රමයේදී කොන්ස්ටලේෂන් එක කඩන්නේ එහෙම මේ රාශිය සමාවෙන් රාශිය මේ කඩන්නේ මේ කොන්ස්ටලේෂන් එකේ තියෙන පළල බලලා නෙමෙයි, රාශියට ආසන්නයේ තියෙන අංශක 30 බලලා. එතකොට සමහර කොන්ස්ටලේෂන් අංශක 30ට වඩා අඩුයි, සමහරක් ඒවා වැඩි. ඒක හින්දා අපි කරන වැඩේ අංශක 30ේවට කඩනවා. එතකොට මේ මීන කියන රාශිය ට අදාළ කොන්ස්ටලේෂන් එක තව විශාල එකක් හින්දා අංශක 30ට වඩා වැඩි හින්දා ඒ කොන්ස්ටලේෂන් එක ඇත්තටම මේ හරියෙන් ඉවර වෙනවා. එතකොට මේෂක පටන් ගන්නවා මේ හරියම. මේෂ කියන කොන්ස්ටලේෂන් එක ගත්තොතින් ටිකක් කුඩා එකක් මෙතන පේන්නේ තරුපන්තිය. හැබැයි ඒකටත් අංශක 30ක් දීලා තියෙනවා. එතකොට ඒ අංශක 30 පටන් ගන්න මේ හරිය. හරි. එතකොට එක මේ හරියන් කියලා මම කිව්වට හරියන්නේ නැහැ. ඒවා කොහොමද කියන එක ගන්න හැටි පොඩ්ඩක් බලමු. මම කලින් වීඩියෝ එකේ මේක ගැන පොඩ්ඩක් සරලව කතා කරා. මම මේක පොඩ්ඩක් ඩීටේල් පොඩ්ඩක් කතා කරනවා අංශක ගණනුත් එක්ක. අද මේ රාශි වලල්ලෙම එහා පැත්තේ කෙළවරේ තියෙනවා චිත්‍ර කියලා තරුවක්. දැන් මෙතන මේ පොළොව යට තියෙන ඉඳ පේන්න තියෙන මම පොළොව අයින් කරලා දානවා. ඔන්න මේ චිත්‍ර කියන තරුව අපි zoom කරලා ගත්තොත්
මෙන්න මේ චිත්‍ර කියන තරුව තමයි මේක මේක නැකත් තරුවක් මේ මෙන්න මේ තරුවට සාපේක්ෂව තමයි අපි වේදික ක්‍රමයේදී අපි රාශි චක්‍රය ගණන් කරන්නේ. එතකොට මේක තමයි ස්ටාර්ටින් පොයින්ට් අනේ මේක තමයි මේක ස්ටාර්ටින් පොයින්ට් එකෙන් හරියටම අංශ 180ක් අනිත් පැත්තේ තියෙන. මේකෙන් අංශ 180ක් එහා පැත්තේ තමයි අපි ස්ටාර්ටින් පොයින්ට් එක ගන්න මේෂර්. එතකොට මෙතන තියෙනවා අපි බැලුවටින් මේ තියෙන 204යි කියන අංශක 204යි කලා 11යි විකලා 59.8යි. මේක තමයි මේකේ තියෙන මේ ලොංගිටියුඩ් එක. මේක තමයි අපි ක්‍රාන්ති වලේ ට තුල මේක තුල තියෙන පිහිටියම හැටියට ගන්න. ඒතකොට මේකෙන් අංශක 180ක් අඩු කරාම ඉන්නේ අංශක 24යි 11යි 59. අංශක 24යි කලා 11යි විකලා 59.8. හරි. අපි එතකොට දැන් ආයිත් සූර්යයා ඉන්න පැත්තට ගියොතින් අපි මේක zoom out කරමු. එතකොට සූර්යාව සිලෙක් කරොත් එයාගේ ඔයාලට පේනවා ඇති මේ අංශක 24යි 26යි කලා 26යි විකලා 26 තමයි දැන් ඉන්නේ. හැබැයි අතන තිබුණේ කීයද? 204යි 11යි 59. අපි එතකොට අපිට මේ වෙලාව වෙනස් කරලා අර මේක ගන්න පුළුවන් වුණොතින් 24යි 11යි 59ට අන්න ඒක තමයි අවුරුදු උදා වෙන වෙලාව වෙන්න ඕනේ. සරලව මෙහෙම ඒකේ පොඩි පොඩි ව්‍යතිරේකයක් තියෙනවා. අපි ඒ වුණාට අපි එක්සෙල් එක හදලා බලමු. අපි මේ වෙලා වෙනස් කරගෙන යමු. ඉස්සෙල්ලා අපි ආයිත් ග්‍රහය සිලෙක් කරලා මේ සූර්යාව සිලෙක් කරලා අපි සූර්යාව මේක ලොක් කරගන්න ක්‍රමයක් තියෙනවා මේ සොෆ්ට්වෙයාර් එකේ. දැන් ටෙක් ගැන හිතන්න ඕනේ නැහැ. හරි, මම එතනට ලොක් කළා. මම මේ ටයිම් එක අඩු කරගෙන යනවා. සෝරි, අපි බලමු 24යි 11ට එන්නේ මෙන්න මේ ගානේදී. හරි, අපි ආයෙත් දැන් විනාඩි ගණන් වැඩි කරගෙන යන්. හරි, ඔන්න ආසන්න වශයෙන් 14 වෙනිදා උදේ 3යි 6ට තමයි මේක එන්නේ. මෙන්න මේ වෙලාව තමයි එහෙනම් අවුරුදු උදා වෙන්න ඕනේ. හැබැයි අද අවුරුදු උදාව තිබුණේ ඒ වෙලාවට නෙමෙයි, ඊට වඩා ටිකක් පස්සේ. ඒකට හේතුව තමයි අපි වේදී ජ්‍යොතිෂයේදී මේ ග්‍රහ පීඨීම ගන්නකොට අර මම කලින් පෙන්නුවනේ චිත්‍ර කියන තරුව. ඒ චිත්‍ර කියන තරුවේ පිහිටීම ගණන් කරන ක්‍රමයේ පොඩි පොඩි මතභේදාත්මක ක්‍රම තියෙනවා. ඊගාවට සූර්යාගේ පිහිටීම ගන්නකොට කට්ටිය සූර්යාගේ පිහිටීම අපිට වායුගෝලය හරහා එනකොට වෙන වර්තනය සලකලා බල ගන්න පිරිසකුත් තියෙනවා. ඔය වගේ හේතු හින්දා ඒ කරෙක්ෂන් එක ඇඩ් වුණාම තමයි අද අපි පාවිච්චි කරන වෙලාවට සූර්ය يعني මේ සූර්යා මේෂ රාශියට එහෙම නැත්නම් අස්විද නැකතට ගියා කියලා ගන්න. මේ ඉතින් ඕක තමයි සරලවම අවුරුද්ද. එතකොට උගලන්ට ගැටලුවක් ඇති වෙන්නේ දෙයක් නැහැ. මේක වෙන තැනක වෙන වෙලාවල් ගැන කියනෝ නම් ඒක කෙනෙකුගේ නොදැනුවත්කම විතරයි. එතකොට සරලවම මේ දිනය අවුරුද්දෙන් අවුරුද්දට එක එක තැන්වලට එහාට මෙහාට වෙන්න පුළුවන්. හැබැයි මේ ක්‍රමයට ගත්තොත් මට ආසන්න වශයෙන් හරියටම උදාව වෙන වෙලාව ගන්න පුළුවන්.